කොටරත අලුත් වැඩිය පිළිබඳව උපන් හපන්කම් දක්වන නිමල් සහ පවුලේ සමාජිකින් රැඳී සිටින මෙම නිවස පිහිටා ඇත්තේ නයිවල දියුල පිටිය පාර 11 වෙනි පටුමගෙහිය. ඒකු දිනක අපේ යන විටද නිමල්සේ දෛනික රාජකාරිය අරබා තිබුණු අතර අපෙහි ළඟා වීම සමග මතකල රාජකාරීන් විඳින නිමල් අප සමග කතා බහට එක්විය. අපගේ කතා බහේ මාතෘකාව බවට පත් වූයේ පොරරත කාර්මිකයෙකු වන 49 හැවිරිදී නිමල් වීරසිංහගේ කාර්මික හැකියාවන් පිළිබඳ නොව ඊට හාත්පසින්ම වෙනස් කරුණක් සම්බන්ධයෙන්ය. එම කතාවට ප්‍රවේශයක් සපයමින් නිමල්ගේ කටහඬ අවදි කරන්නට විය. මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. පවුලේ වැඩිමලා දුවේ. ලොකු දුව ඉපදිලා වසර කිහිපයකට පස්සේ අපට දෙවෙනි දරුවා ලැබෙනවා. එයා දුවේ. විරිද රස්තාවක් කරන්නේ නැහැ. මෝටර රථ අලුත් වැඩියක් කරන එක තමයි මගේ රස්තාව. දවස 30ම යකඩ එක්ක හැප්පෙන රස්තාවක් කරා කියලා මම අරක්කු සිගරට් එකක්වත් බොන්නේ නැහැ. එදා ඉඳන්ම මගේ හීනේ වෙලා තිබුණේ අපේ කියලා ගයක් හදාගෙන බිරිඳ දරුවන් එක සතුටින් ඉන්න එක විතරයි. ඔය අතරේ තමයි පුතා උපදින්නේ. දෙවෙනි දුව ඉපදිලා අවුරුදු 13කට පස්සේ තමයි පුතා ඉපදින්නේ. දැන් පුතාට අවුරුදු 7ක් වෙනවා. පුතා ඉගෙන ගන්නේ මාරපොළ ප්‍රාථමික විද්‍යාලයේ 2 ශ්‍රේණියේ. පුතා ඉපදිලා අවුරුදු 2මාරක් විතර ගත වුණාට පස්සේ එයා ටිකෙන් ටික ඉංග්‍රීසි වචන කියන්න ගත්තා. ඊට අමතරව හින්දි භාෂාවේ එන වචන කියන්න ගත්තා. ඊට අමතරව පෙළක් වෙලාවට පෙර භවයක් ගැන, රහලෝක ගැන, ඒ වගේම ලෝක සිතියමේ ඇමරිකාව පිහිටා තියෙන තැන ආදී සම්බන්ධයෙන් වරින් වර කියන්න ගත්තා. කොහොමින් කොහොම හරි ඒක ටික දවසක් යද්දි දරුවට අමතක වෙලා යනවා. ඒත් ඉංග්‍රීසි භාෂාවයි හින්දි භාෂාවයි කතා කරන එක මෙයා නතර කළේ නැහැ. මමවත් මගේ නෝනවත් ඒ ගැන ලොකුවට හිතුවේ නැහැ. ඔහොම කාලයක් යද්දී මගෙන් වාහනේ අලුත් වැඩියා කරගන්න මෙතනට එන මහත්තේ දරුවාව දැකලා දරුවාගේ ඉංග්‍රීසි දැනුම ගැන පැහැදිලා දරුවා ගැන විමසිලිමත් වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මහත්තයාම තමයි අපිත් එක්ක කිව්වේ දරුවාට අසාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් තියෙනවා. ඒ හින්දා දරුවා ගැන ටිකක් අවධානය යොමු කරලා බලමු කියලා. ඇත්තටම අපි දැනගෙන හිටියේ නැහැ දරුවා ඉංග්‍රීසි වචන නිතර නිතර කියවුවට එයාට හොඳින් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කියලා. නමුත් හොඳින් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් අය ඇවිත් දරුවත් එක්ක කතා කරන්න පටන් ගත්තට පස්සේ තමයි අපි දැනගත්තේ හින්දි භාෂාව වගේම ඉංග්‍රීසි භාෂාවත් එයාට එක වගේම කතා කරන්න පුළුවන්කම තියෙනවා කියලා. මෙතෙන් සිට අපි කියන්න යන්නේ අපගේ කතානායකයා වන වීරසිංහ ආරච්චිගේ සේනුර අනුහස් උපන්දා සිට මේ දක්වා ගත වූ වසර 7 තුළ ඔහු තුළින් විද්‍යාමාන වෙන සුවිශේෂී හැකියාවන් සහ දක්ෂතාවයන් කිහිපයක් පිළිබඳවයි. ඊට පෙර මෙහිලා වැදගත්ම කරුණක් සටහන් කළ යුතු වෙත. එනම් පහත අපි කියන්න යන්නේ පෙර භවය පිළිබඳව පවසන දරුවෙකු පිළිබඳ සම්ප්‍රදායික කතාවක් නොවන බවයි. නිවල් සහ ජේටා යුවලට දාව මෙලු උපන් සෙනුර අනුහස් මේ වන විට 7 හැවිරිදිය. දැගකාරකම් ආදීන් අඩුවක් නැති සෙනුර අනුහස් තම කැදැල්ලට ආදා සිට ඔහුව මැණිකක්සේ රැකබලා ගන්නා නිමල් සහ ජෙනිටා තම පුතුණුවන්ගේ වෙනස්ම ආකාරයේ ක්‍රියාකාරකම් හා හැසිරීම් ආදී පිළිබඳව නිරීක්ෂණය කරනු ලබන්නේ සෙනුර ඉපදී වසර 2මාරක් වැනි කෙටි කලක් ගත වීම සමගයි. ඒ අනුව තම වැඩිමහල් දියණියන් දෙදෙනාගේ දැකගත නොහැකි වූ විශේෂතා කිහිපයක් නිරීක්ෂණය කරන දෙමාපියන් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු නොකරනු ලබන්නේ ඉන් එපිට පවතින ජීවන අරගලය ජය ගැනීම පිණිස වෙහෙසීම හැර අනිකුත් කාරණා පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට ඒ වෙන විටද කාලය විසින් ඔවුන්ට වෙලාවක් වෙන්කර නොතිබීම හේතුවෙන් ඒ පිළිබඳව නිමල්ගින් කරන ලද විමසීමේදී තම පුතුණුවන් වෙනුවෙන් කළ යුතුවම පැවති යුතුකමක් මගහැරි ගිය තාත්තා කෙනෙකු සතුවන ශෝකීය කටහඬකින් ඒට පිළිතුරු දුන් නිමල් පවසා සිටියේ දරුවන්ගේ බඩකට පිරවීම ඔවුන්ට හැකි තරමින් හෝ අධ්‍යාපනය ලබා දීමත් පිණිස දිනපතා කීයක් හෝ මුදලක් ඉපයීම හැර වෙනත් දේ පිළිබඳව අවධානය යොමු කිරීමට තරම් කාල වේලාවක් තමන්ට හෝ බිරිඳට නොතිබූ බවක්ය. පුංචි කාලින්දම දරුවා ග්‍රහලෝක ගැන ඒ වගේම විවිධ ග්‍රහවස්තුන් ගැන කියන්න ගත්තා. ඊට අමතරව ලෝකයෙන් වද වී ගිය සත්ව විශේෂයක් වන ඩයිනෝසරයන් ගැන මොන මොනවදෝ කියෙව්වා. ඒ හැර මෙතන වාහන වැඩපොලක් තියෙනවා කියලා වෙන පොඩි ළමයි වගේ ඒ ගැන පුතාට වගේ වගක් තිබුණේ නැහැ. සෙල්ලම් බඩුවක් ඉල්ලුවත් පුතා ඉල්ලුවේ සත්තු ඉන්න සෙල්ලම් බඩු. අපිත් පුළු පුළුවන් විදියට ඒ වයාට ගෙනත් දුන්නා.
ඊට පස්සේ පුතා මොකද කරන්නේ ඒ වගේන විවිධ විස්තර අපිත් එක්ක කියන්න ගත්තා. මේ සත්තු ජීවත් වෙච්ච කාලය ගැන ඩයිනෝසරයන්ගේ ඇටකටු ගැන ලොකු දැනුමක් අවුරුදු 3-4 කාලේ ඉඳන්ම පුතා ළඟ තිබුණා. ඒක දැනුත් එහෙමයි. දැනුත් සමහර දවස්වලට උදැල්ලක් අරගෙන වත්තේ තැන් තැන් හාරනවා. ඔය මොකද කරන්නේ කියලා ඇහුවම කියනවා ඩයිනෝසරයන්ගේ ඇටකටු පොළොවේ යට තියෙන්න පුළුවන් ඒව හොයනවා කියලා. ඒ අරුණම පිටසක්වළු ජීවීන් ගැන ඒ සම්බන්ධයෙන් ඇමරිකාවේ ඇතේ පුද්ගලින් විසින් සිදු කළ පරීක්ෂණ සම්බන්ධව වරින් වර පුතා අපිත් එක්ක විස්තර කියනවා. ඒ වෙලාවට මම අහනවා ඔයා මේව දන්නේ කොහොමද කියලා. මෙතනදී පුතා දෙන උත්තරය තමයි ඒව රහස් කියන එක. ඒ විතරක් නෙවෙයි ඇමරිකාවේ තියෙන ඒරියා 51 කියන ප්‍රදේශයක් ගැනත් පුතා වරින් වර විස්තර කියනවා. අපිට ඒව ගැන තේරුමක් අවබෝධයක් නැති හින්දා මේ විස්තර ගෙදර අපි 3-4 දෙනා දැනගෙන හිටියා මිසක් ඒ ගැන අපි පිටට කියන්න ගියේ නැහැ. ඒකෙන් ලොකු දැනුමක් අවබෝධයක් අපිට තිබුණේ නැහැ. ඔහොම ඉන්න අතරේ තමයි මගින් වාහනය අලුත් වැඩියා කරගන්න මෙතෙන්ට එන කරුණාරත්න කියලා මහත්මියක් පුතාගේ මේ හැසිරීම ගැන අපිටත් වැඩි හොඳින් අවධානය යොමු කරන්න ගත්තේ. ඒ මහත්ය පුතාට ඉංග්‍රීසියෙන් කතා කරාට පස්සේ පුතා ඉංග්‍රීසි භාෂාව හසුරුවන ආකාරය දැකලා අපිත් එක කිව්වා ඒක එසේ මෙසේ හැකියාවක් නෙවෙයි පුතාට ඉංග්‍රීසි භාෂාව පිළිබඳව තියෙන්නේ පුදුම උපදමන සුළු හැකියාවක් කියලා. ඊට පස්සේ හින්දි භාෂාව හොඳින්ම දන්න කීප දෙනෙක්ම පුතත් එක්ක හින්දි භාෂාවෙන් අදහස් හුවමාරු කරගත්තා. එතනදී ඉංග්‍රීසි භාෂාවට නොදෙවෙනි ආකාරයට හින්දි කතා කරන්න පුතාට පුළුවන්කම තියෙනවා කියලා ඒ අයගේ මාර්ගයෙන් අපි දැනගත්තා. ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ කරුණාරත්න මහත්මයාගේ මැදිහත් වීමෙන් පුතා සම්බන්ධ වීඩියෝ එකක් කරලා සමාජ ජාල මාධ්‍යයට නිකුත් කරන්නත් ඒ මහත්වරු කටයුතු කළා. ඊට පස්සේ තමයි අපිවත් නොහිතපු ආකාරයට පුතා සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් කතා කරන්න පටන් ගත්තේ. නිමාසතු අගනා වස්තු වෙන සෙනුර අනුස් පුතුණුවන් පිළිබඳව පුතේ තටු ලැබෙන්නේ එම වීඩියෝ විද්‍යුත් මාධ්‍යයට මුදා හැරීමත් සමගයි. ඉන් අනතුරුව මෙම අසාමාන්‍ය හැකියාවන්ගේ නියුත් දරුවා පිළිබඳව සමාජයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙන්නට පටන් ගත්තේය. ඉංග්‍රීසි භාෂාව සහ හින්දි භාෂාව හැසිරවීමට සමත් එම දරුවා තුළ කුමන හෝ සුවිශේෂී බවක් පවතින බවත් ඉංග්‍රීසි භාෂාව උච්චාරණයේදී එම දරුවා විසින් යුරෝපීය ජාතිකයෙකුට නොදෙවෙනි ආකාරයේ භාෂා විලාශයක් ප්‍රදර්ශනය කිරීම මෙම දරුවා තුළින් දැකගත හැකි විශේෂ ලක්ෂණයක් වෙන බවත්ය. අපේ ඉක්ුත් දිනක නයිවල පිටි සෙනුර අනුහස් පදිංචි නිවස වෙත ළඟා වූයේ ඒත සඳහන් මධ්‍යන් අතුරින් වඩාත් නිවැරදි මධ්‍ය කුමධ්‍යන්න පිළිබඳව සැකහැර දැනගැනීම පිණිසය. ඒ වන විට සෙනුර අනුහස්ගේ විස්තර දැනගත් කීප දෙනෙක් ඔහුගේ නිවසට වරින් වර පැමිණ ගොස් තිබූ අතර එම පිරිස අතරට කලක් ඇමරිකාවේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක්ද අයත්. එය සමග චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හසුරුවන සෙනුර අනුහස් එහිදී එම කාන්තාව අමතමින් වැරදුරට සඳහන් කර ඇත්තේ තමන්ට ග්‍රහවස්තුන් පිළිබඳව සොයා බැලීමේ අවශ්‍යතාවයක් පවතින බවත් ඒ සඳහා අවශ්‍ය උපකරණයක් වන දුරේක්ෂයක් නොමැති වීම තමන්ට මහත් ගැටලුවක් බවට පත්ව ඇති බවත්ය. සෙනුර අනුහස්ගේ එම ඉල්ලීම හමුවේ සානුකම්පිත වන එම කාන්තාව විසින් ඉන් අනතුරුව දුරේක්ෂයක් මිලිටගෙන සෙනුර අනුහස්සේ ප්‍රධානය කර තිබෙන අතර ඉන් උද්දාමයට පත්වන අනුහස් ඉන් අනතුරුව එම කාන්තාව අමතමින් ප්‍රකාශ කර ඇත්තේ ඉදිරියේදී තමන් විසින් විශ්වයේ පිහිටි ග්‍රහවාසීන් පිළිබඳව මෙතෙක් හෙළි නොවු රහස් රැසක් හෙළි කරන බවක්ය. ඊට අමතරව පෘථිවිය භූගෝලයේ පිහිටි මාසත්ති ලෝකයේ පිළිබඳවත් නිරන්තර අවධානයෙන් පසුවන අනුවස් තම සමීපතමය හමුවේ නිතර පවසන කරුණක් බවට පත්ව ඇත්තේ තමන්ට විවිධ දේ පිළිබඳව පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා පැවති යුතු විද්‍යාගාර පහසුකම් නොමැති වීම ඊට බාධාවක් පවතින බවත්ය. තමන් මුණගැසී කතා බහ කිරීම පිණිස පැමිණෙන අමුත්තන් සඳහා නිශ්චිත කාලයක් වෙන් කිරීමටද අනුස්තුල පවතින බවත් විශේෂත්වයක් බව ඔහු හා කතා බහ කළ බොහෝ දෙනෙක් අධ්‍යක්ෂකින් පසක් කරගත් සත්‍යයක් බවට මේ වන විට පත්ව ඇත. තෙවෙතත් අපගේ වැටහීම බවට පත්ව ඇත්තේ දුප්පත් දෙමව්පිය දෙපළකට දාව උපන් මෙම අගනා මිනිස් සම්පත සතු දැනුම සහ අවබෝධයක් තව තවත් උපමට්ටම් කළ යුතු කාලය දැන් පැමිණ ඇති බවය. ඒ අනුස්සගේ දෙමාපිය දෙපළට තනිම කළ නොහැකි කාර්යයක් බවට පත්ව ඇත්තේ දුප්පත්කම ඊට හරස්වීම හේතුවෙනි. කුලී පදනම් මත ලබාගත් නිවසක වැසිමින් ෆාර්මික වෘත්තියේ නියැලෙන නිර්මාල්ගේ ලොකුම සිහිනේ බවට මේ වන විට පත්ව ඇත්තේ තම පුතුණුවන්ගේ අසාමාන්‍ය හැකියාවන් හඳුනාගත් කෙනෙකු හෝ කිහිප දිනකු හෝ ආයතනයක් හෝ වේවා ඒ කවුරුන් හෝ තම පුතුණුවන්ට අත්වලක් වනු දැකීමය.
අනුහස සතු කුමන හෝ වාසනා මහිමයක් හේතුවෙන් ඒ සැබෑවක් බවට පත් වේ නම් අපගේ පැතුමද එය වෙන අතර එම සුවිශේෂී මොලය රටක් රාජ්‍යයක් ජය ගැනීමට පිණිස උවද උපමට්ටම් කළ හැකි බව අපගේද වැටහීමය මේ උදාවී ඇත්තේ වගකී යුත්තන්ගේ අවධානය හත් හැවිරිදි කුඩා දරුවෙකු වීරසිංහ ආරච්චිගේ සෙනුර අනුහස වෙත යොමු වී යුතු අත්‍යවශ්‍යම මොහොතය සටහන උපුටා ගැනීම දිවයින පුවත්පත ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතුම් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න